දෙදහස් විසතුුණ වර්ෂය, ලෝක දීවරදිනය පිළිබඳව, අදහස් විමසීමක් එහමත් නැත්නම් ඒ පිළිබඳව යම් කතිකාවක් ඔබ වෙති ඉදිරිපත් කරන්නට තමයි අදදවස්්‍ය අපි සූදානම් වෙන්නේ. මේ වර්ෂය තුළ විශේෂෙන්ම අපි කතාබහර ලක් කරන්න දුස්හ කරන්නේ ප්‍රධාන වශයෙන්ම ජලද සම්පත් භූමිය හාදේශගුණික සාධාරණත්වය තුළින් ආහාරස්වෛරිත්‍යය. තහවුරු කරුම් කියන තේමාව යටති තමයි අපි මෙවර ලෝක දීවරදිනය පාත්තට බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන ඇත්තටම අපි කතාකරද්දි මැම මුලින්ම අද දවසය අපේ මේ කතිකාවට අපේ සෞෘරධයෙන් කීප දෙනෙක් එකතු වෙනවා. එයයමං ඉතාමත් ආදරයෙන් මෙ වැඩසරහන්නට පිළිගන්නවා අයිබුවන් කියලා. බුසිලදනාටම අයිබුවන්න. එහමනම්ම මුලින්ම කැමති අදවසී. මේ කතාවට ප්‍රවේශයක් විදියට අද අපේ රට මේ වෙන කොට මුහුණ දෙන තත්ත්වය පිළිබඳව සහ ලොක දීවරදිනයක් තුරින් මොකක් ද අප අපේක්ෂා කරන්න කිය එක පිළිබඳව. පොඩි පැහැදිලි කිරීමක් කරන්නට මං ආරාධනා කරනවා ප්‍රධීප්පණක සූරිය සහෝදරයට. හොඳ ප්‍රශ්න පැහැදිලි මේ වනට රට පත්වලා තිය තත්වය තිය තත්වය සහ. වි සැමරුමක් කරහ කොහ ප්‍රකාශ්කන ්‍රාපතිනි කමධ්‍ය කර සම්බන්ධ කතා කළොත් විශෂම කැමැති මුලින්ම රටතින පවතින තත්ත්වය සම්බන්ධ පැති කීපයක් ඔස්සේ අපිට පුළුවන් සසාච්චාගරන්න ගතමයි ආර්ථික සමාජහා දේශපාලන වශයෙන් හට මුහුණ බාතියෙන් තත්වය අපි විශෙන්ම බැලුවොත් ආර්ථික ක්‍රියාවලයේ සම්බන්ධ මොකොද සියල්ල පදනම්වෙන්න මේ ආර්ථික පදනම්මත්තිසා එනිසාි මේ අයිට ඉතා බරපත්තල ආර්ථික අර්බුද්ධියකට පත්වලාාතිය නවා. ඒ පීඩනය පරිජුලෙසම පහලපාන්තික සමාජයට පිලනේ දරමගින් න්නො අතුළිමිගින් න්නවා. ඉතා මෑත කාලී න අපි දැක්කදේ තමයි බිදුලිබිල වැඩිකිරීමම් සම්බන්ධ ගැටලුව ඒ හරහාල ඊ අපි නිවසක ලැබුණා බූතෙල් සහ දීසල් මිල වැඩිකිරීමම් පිළිබඳ ප්‍රශ්නය. අපි ඉතා ආසන්න ලෙස රිජුව මුුණදුන්න ආර්ථික අවපීදනය ආර්ථික ගැටලුවේ ප්‍රතිඵලයක්සාපිදාන්නවා මේට රට දැඩී ආර්ථික හා මූල්‍ය අර්බුදයකට පත්තුලා හිටිය පතුල තිබුණාසා ඒ ඒකෙ දිගුවක් තවමත් ක්‍රියාත්මග ෙනවා. විශේෂෙන්ම බැංකු පතිදි කඩා වැටීම ඩොර් අර්බුදධය මේ ආදී ප්‍රශ්න. හරහා අපි මේට විසදුම් ලෙස දකින්න උත්සාහ කරන්නේ. පවතින වත්තමාන් රජය ලෝකබැංකුව සහ යාාත්‍යන්ත්‍ර මූල අර් මුදලය වැනි මූල් යාතිනහර හා නයි ලබා ගැීම තුළින් ත කෙටි කාලන විසතුදුම් සවයන්න බලාපොත්තුවන් ඉන්නවා. එන්ස අපි දකිනවා පලවෙනින්ස් ටෝල්මන්ට් අපිට ලැබුණ නමුත් දැ දෙවැනි යින්ෝ දෙවැනි වාර්කය ඇත අපේක් ෂවාවගින්න්නවා. මේ නමුත් අපි දක්නදේ තමයි මේ සඳහා ලොකු සූදානමක් අවශ්‍යයි සියල්ලු නාහිමයන් සම්මග සාකච්ඡාවක්ට පවතිනවා. නමුත් අපි දක්නදේ තමයි අපි සිවිල් කණ්ඩායමක් ලෙස දර් අදහස් තමයි. මූල්්‍ය ආයතනලින් අය ලාගැනීම තුළින් කෙටි කාලීනය යම් ස්දුමක් ලබාදන්න පුළුවන් වනත් දියවකාලීනි සාකච්ඡා කරන තිරිසාභාවය අකඩතාව සම්බන්ධි කතා කරන විට. මේක බලපතල තත්ත්වයක්ෂා. සහහි ඒම අපි ජකිින්දේ තමයි මේ ලබාගන්නා නාය භාවිතා කරන්නේ මොනවාර්තිකය සම්බඳෂ අපහුගේ කාලෙ සීමාවව තුළ විශාල රට විරෝධ රැල්ලක් මතුන ඔවුන් දැඩිලෙස ප්‍රකාශ කර සිත රටේ පවතින ර් ආර්ථික විෂමතාවයන් දූෂණය නාස්තය පිටුදකීම සහ නීදී ආධිපත්තිය තහවුරු කිරීම. මේ කියන කාරණා පදනම් කරගන විශම තරුණ නැකිටීමම ක්‍රියාත් වුණන ඒ ර ඔවුන් ප්‍රශකා සිටියේ මෙ දවකාල විුන්දු අවශසයි මේ පවතින සිස්ටම් එකමි ක්‍රමය වෙනස් යුතුය කියන කාරණය. නමුත් අපි දැක්කා මේක යම් උච්චරදම අවස්ථාංගොලදී පැවති ජනාධපති වෙනස්වෙලා. නමුත් වෙනස් වුනත් යම්නම්. ඕන්ගේ ඉල්ලිම් ඉස්චවුනත් මුත් ඕන් තිරිරසාාර්ලෙස ප්‍රකාශ්ල සිටිය සිටම් ච පවතින ක්‍රමේ වෙන්සක් සඳහා අවස්ථාවක් ඇති උන්න. ඒ ආනු මවසංග බලය වර්තමානයේ පවති ජනත පෙතිර ික්්‍රස්මික ්‍රමගණන්ඩම් යොමුණ. ඕන් දැන් පාර්ලිමෙන්න්ටිය බලය ලබාගෙනනීම මහරහා ඉතා දැඩී මාර්ධන කාරී ක්‍ර මාර්ගලට අවතිනනිමීමන. මේ අති අර්බෝදයනිසා පෙඩාවිදන ජනතාව ඔුන්ගේ ප්‍රකාශනයන් විවිධ මධ්‍යනොසේ විවිධ ක්‍රමහරහා එළදක් කොමින්ගින්න්න ප්‍රකාශ කරමිගන්න ඔුන්ගේ උදකෝෂණ ක්‍රියාමාක විදහ අපි දක දෙේතමයි මේවා යටටපත් කරන්න මේ ජනතාවගේ පීරි නතාවගේ හ යටපත් කරන්න විවිධ අනපනත් තීtriරි regulaගමන්න. එනිසා ි එක් සහ පනත තස්ය පනත් සහ මාල් ග්‍රස්ථ ක්‍රම පිළිබන්ධ ඔ Onlineයින් පලටවන් සම්බන්ධ ගෙනන රෙගාසි මෙහර හපි දකි දේ තමයි මේ ජනතාවගේ හන්ඩ යයටපත් කරන්න නැගියන හඩ රපත් කරන්න මෙ භාවිතග නිසා අපි මෙ ප්‍රකාශ් කරන දේ තමයි පටෙන්් දැඩ අර් අර්බුද තියනෝ එ පුදයන් සමස්ත ජනතාවම පීළව පපත්න විශෂෙන්ම අදජන් ලබ පහල පන්ති ජනතාව මේ දිය ුදු පල ඒක දී ප්‍රමුඛතාවයක්ෙනවාක් දීවර ජනතාව ස ගොවි ජනතාව සහ වැඩ කරන කම්කරු ජනතාව අපි නියෝජනය කරන අපි රජුව සම්බන්ධ ව දීවරහා ගොවි ජනතාව සම්බන්ධ කතාකොත්තෙම අප දැක් ඉදුන මිල එම සම්බන්ධ විදුලි සම්බන්ධ ප්‍රශ්නය ස ඔුන්ගේ ආරක්ෂාව පිළිබන්ඳ ඔවුගේ ඔවුන්ගේ ස්වාදීන හන්ඩ ඉදිරිපත්වයන්න ඔුන්ගේ අයිතිවාශයම ආක්ෂක්කරීමඳහා ැදි මැදිහත් වන ජනතාවත එරෙහිව එල්ලන බාධ. එඉනිසා මේ අදී වශයෙන් බලවාම විශාල ප්‍රශනරාසියක්ේ ජතාව මුදින හිතරක් නෙමෙයික් දේශී වශයෙන්සාහ විදේශී වශයෙන් විශේෂෙන්ම මේ වනවිට බූගෝලිය දේශපාල පිටීමත ඇතිලතින ප්‍රශ්න තියනවා. විශේෂෙන්ම චීනය එක දිසාාවෝකින් ඉන්න කර අමෙරිකාව ඉන්දාව ජපානයේ ඔස්්‍රියයාාව රටවල් ඒකා බාද්ධව මේ චීන අර්බුද්යට මුුණදීම සඳහා පීරවගත්ත ඒ කලාපී ආර්බුද අපි දකිනවා මේ අර්බුද හරහා අපේ රටට විශාල අබියෝක එල්ලමින් ඉන්න. ඒකම මේවිට බේ මේ පවතින පවති ආණ්ුව. ඕවන් ජාතිපි දන්නවා රයින් විත්කම් සිහ කියන්නේ අපි යුරෝපී ඒජන්තවරෙක් ඔහු විසි හැමයිටම උත්සා කරන්නේ ඔගේ නියයි මුලර්ම පවතින්නේ නවලිබර ලාර්ථික ප්‍රතිපත්ති ප්‍රාති්‍රාත්මගේ නිසා අපි දකින මෙට විශාලෙස ඉග්‍රීමන් සකස්කරමින් ඉන්නව විදේශ කවට සමඟ අපේ සම්පත් ඔවුන්ට අලව කිරීම වාදීම ඩ පි අපි මේ විරත් දැන් නනිවෝසකාව ඩක්්ක ගියවසුම අ සංකර දහ ප්‍රියාමාල් ගනිමින් ඉන්න බව මේ අදී වශයෙන් බලපුවාම දේශය සම්පත් අල විකිරීම විකිනීම ඉතා ප්‍රබල රැස සිදි පව් නිසා මේ සියල්ලුම තත්ත්වයන්තුු අපි දකින්නේ විශෂෙන්ම සුළුපන්න දීවරයා ගොවයා වැඩ කරන ජනතාව තා ඉතා දැඩී පිීරනය කන ලක්වෙලා යින්නවා මේ පවතින ආර්ථික සමාජහා දේශපාල්ල සධාර්භය තුළ. ඔව මහිතන අපි දැක්කා රට තුළ මේ වෙන විට වර්තමානයේ බොහොම බරපත්තල ආර්ථික දේශපාලනිික සහ ගැටලු රාංශයකට ජනතාව මුහ දෙ ආකාරය පෙිප සහද දෙර න් පහැලි කිරීමක් කරා. මේ තුළ ඉඳගෙන තමායි ඇත්තරම අපි ඇත කතා කරන්නේ ලෝක දීවරදිනයක අවශ්‍යතාවේ. ලෝක දීවරදිනයක් අශ්‍යවෙන්නේ ඇයි කියෙක් ඇතරම අපි කතාගල යුතුව තිබෙන. එනිසාම කැමති අදහසක් දැනගන්නට නදීක සහෝ දිරියගින් ඇත්තරම ලෝක දීවරදියක අවශ්‍යතාව මොක්ද එහි ඇති වැදගත්කවම් ොගක්ද කියලා ඉතාම කිරි පැහැදිලි කිරීමක් කරන්න කියලා ඇත්තටම ලෝක දීවර දිනයක් අවශ්‍ය වෙන්නේ මොකද දිීවර කර්මාන්සය කියන්නේ ලෝකය අවධනය යොමු නොවනු ශේෂත්‍රයයක් ඒක දි මංහිතනය දීවරන්ට ලොකු කැටලු තියෙනවා ඇත්තටම දීවරදිනයක අවශ්‍යතාවේ දසමසේ අනු හතේදී ඉන්දියාව ජගත් සාගරය දිනේනි මි කරගන් තමයි යෝජනාවෙලා තියෙන්නේ එකදී ලෝක දීවර සම්මේලනය මගින් තමයි මේ යෝජ ඒක රාශි කරමින් සෑම අවුරුද්ධකම නොෑම්බර් මාස විස්සි එක්වෙෙන දින තමයි මේ දීවරදිනය අපි සමරන්න. ඇත්තරමකත් එක්ක රජේ පැත්තෙන් අවධන ොමුම කරින් මහිතානි මේ වෙද්ද රජේවල් වල හැම අවරුද්දකම දීවරදිනය සැමරීම සිද්ධ කරනවා. ඇත්තට මේ දීවරදින වැදගත් හමවෙන්න දීරෙන්ට විචාල් ගැටලු තියෙනවා මොකද මේක වැඩි අවධානයක් යොම නොවනු ශෂේත්‍රයක් නිසා. ඒ සම්බන්ධ හොඳම තැන දීවරෙන්න්ට මේ දීරදින තමයි මොකදඔුන්ගේ ගැටලි දිරිිපත් කරන්න කැටලුට විසඳුම් ඔවුන් යෝජනා කරන්න ඔවන්ගේ දවස මංහිතනන්නේ දීවර දින තුළ සිද්ධ වෙනවා ඒක තම මහිතන්නන්නේ දකින දිට බැදගත් දිනේ දිට හිතන්නන්නේ. ඕ මහිතන්නේ දීවරදිනයක් වගේම අපි දකිනවා රට තුළ විවිධ දින වකවානුවලට දින නම්කරලා තිබෙනවා. ඒකත්. නිකම්ම දීවර දිනයකුත් නම්කරාද කියා දහසක් එන්නට පුළුවන් නැෑ එහම නිමේ ඇත්තටම. පිගි ැයි බලාපොරොත්තුවවෙන්නේ මේ දීවරදිනය මුල්කරගනිමින් විශාල වශයෙන් ජනතාව පිළිබඳව අවධ කිරීමක්. විශාල වශයෙන් දීවරයාගේ හඬ දවරගේ ගැටලු රජයන්ට ඉදිරිපත් කිරීමක් කිරීම සඳහතමයි බොහ වෙලාවල්ලට අපි මේ සාකච්ඡාවන් ගොඩ නගන්නේ මේක නොයම්බර විසියෙක් පිට පමණක් සීමකරන්නේ නැතිව. දිගු කාලීනවා අපි මේ කතාව කතා කරමින් අපි මේ උච්චමයක් විදිර තමයි. එමනැත්තන් අපි කියනර බලපෑම් කිරීම බරපතන දවස් විර තමයි ඇතනම අපි ොම්බරවිසිියක්නිෙද අපි ඒ අදහස් බලපෑම් මේ රජයන්ට ඉදිරිපත් කරන දවසු බට පත් කරගන තිබෙන්නේ. හැබැයි මේක දීවරට පමණක් සීමාවු කාරණාවක් නොවන බව අපි කවුරුද්දන්නවා. මොකද ආහාර ස්වයිරිතය ගොඩනගඩ නම් මේ රට තුළ. ගොවි දීවර කම්කරුව සිලු දෙනාගම සමෝදාන වැඩසටහනක් තිබිය යුතුයි. එයයිගේ සෑම අවස්ථාවකදීම සුළු ආහාර නිෂ්පාදකයාගේ අයිතිය තහවුරුුවිය යුතුයි. ඉතින් මං කැමතිය ඇත්තටම මෙවර ලෝක දීවර දිනේ තේමාව පදනම් කර ගනිමින්. අපි කතා කරනවා පාරිසිරික යුක්තිය පිළිබඳව. අනිත් පැත්තෙන් කතා කරනවා ආහාර අයිතිය පිළිබඳව. අනිත් පත්තියෙන් අපි කතා කරනවා ආහර ස්වයි රීත්‍යය පිබඳව. ඉතින් මේ පිබඳව. අදහස් පම සීමක් කරන්නට මස්ස ූදානම් වෙනවා. ඒ සඳහාමගේ ආදරයෙන් අරාධනා කරනවා සංජව සම්පස් සහෝදරයට ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න මේ වර්තමානයේ මේ වෙන කොට තිබෙන මේ ආහාර ස්වෛරත්්‍යය පිළිබඳව තියෙන ගැටලුව සහ. ඒක විසඳා ගැනීමට විශේෂයම දීවරයක් දිවරැගේ පොහම අපි මිරිදිය කරදිය සෑමාන්සේකම දීවරය විතරක් නොවී ගොබියාව කොහොමද මේක නගා සිතුවන්නට ඔබ. බගේ අදහස ඉදිරිපත්කට මේ අවස්ථාව ලබා දෙනවා. දයි ඇතර්ම ස්තුතිවන්ත වනවා මේ සාකච්ඡාවට මට ආරාධනා කිරීම සම්බන්ධෙන්. මංහිතන්නේ බොහොම මේ ප්‍රායෝගික සාකච්ඡාවත්තම මේ වෙටකට පවත්වන්නේ. මොකද අපි කඩා නිස්්පාදක එහනත්තන් සුළුපරිමාණ නිස්පාදකය විදිහට අපි බොහ ප්‍ර්නවට මේලකට මූුණ දීලාතියෙන. දීර න්න පුලුවන් ගොියාවවෙන්න පුලුවන් කම්කරුවවෙන්න පුළුවන් කාතාව වන්න පුුවන් විේෂම පරිසරයත් මේක ටැහැතැගත්තුවත්. අද වෙනකොට පරිසරේ නැත්තර නැතිවවෙ ලා කිල්ල පරිසර සංක්ෂණයක් නෑ පරිසර දවැන්ත විනාසයක් සිද්ධනවා. ඉදි මේ වකවහනෝ තුළ මේ කරු කාරණත් එක්ක අපි කොතෙන්ට ද යායුත්තය කියෙක විසාචා කලයතු විශේෙම දැන් අපි දිනසැමරුන්ති නවා ක්ටොම්බ දසයි ලෝ හා දිනයේ සම්බන්ධෙන් සාකච්ාරන ඒ වගේ දැන් ොහම්බ විසේ ස්සර හටනවා දීවරදිනේ. ඇති මේ කාරණනාතුලදී. අපිට මේ ඇත්තටම ගත්තහම සුළුපරිමාණ දීවරය හෙම නත්තන් සුප පරිමාාණ ගොවිය මේ මෙයාලගේ අයිතිවාසිකන් ටික නැති කර තියෙන්නේ. ඉසේෙම ආණ්ඩු ගත්තහම මේ වර්තමානයට ඉස්සල්ලයි. ොම ස්සර අතීතය මේ බොහොම කළමනාකාරණයත්තුව හැම නත්තන් අර ආහාර් දාමයක් විදිහට බොහොම හොදට ගලාගෙනාව හැබැයි වර්තමාන වෙනුවවිට ඒවා ක්කොම වෙනස්ෙලාතියෙන්නේ ස්සර ඇත්ත හතේ ඉසල්ල විවෘතාාර්ථකයෙන්. එන්ට ඉස්සල්ල මේ මිනිස්සු. හොඳට මේ කල්මනාරය කරගෙන තමන්ට අවශ්‍ය දේවල්ටික තමන් නිස්පාදනය කරගෙන ඒ අතරිත්්‍රික වෙළඳ පොලට දීලා බොහොම කාබණික විදිහට තිරසාරුව පවත්වගෙන ගිය. හැබැයි අද වෙනකොට සියල්ල මිනාස්සට පත්වෙලා තියනවා. ඒකට වගේ යුත්තු බොහොම පිරිසකිවා. එෙසෙම මැතියමිතුරුගත් හම ආණඩුව එයාලට අවශ්‍ය දේවල් අනුව. ඒක බහුජාතික සමමාගංවලට මේ කාරණාහදල බදල අු සුල්ු පාර් නිස්පාධකයා නැති කරන්ඩ ුස්සාහ කරන. ඒ ඒ ඔස්ේ දෙසම පිට ඒ ගැ යා කොමිස් දරතම යාල ලා පොත්තු ති මේ එකකවනු තුළල මේ කාරණන තියන. ඒත් එක්කම ගත්තහම නිස්පානය හදවලයිති අපිට නැතිවෙලා තියන. ඒගේ තීන්තරණ ගැනීමේ අයිතියක් මසුල් පරිමාණ නිස්පාදකට නැති වෙලා ගිල්ල තියෙන. ඒගේ වග කිරමි යිතිය මෙම නැතිවෙලා ගලා තියන. මේකොම තීන්දු තීරණ ගන්නන්නේ අ ඉහලෙන්න ිනිස්ස හනත්තන් සමමාගංකාරයු මහ පරිමර හජාතික සමාගංකාරය මේ අයට තම මේ වගේ අයිති ිහිල්ලති. එතකොට මේ වගේ තීන්දු තීරණයරගැන වගාකරන ගොවයා. මේ තාක්සේය පිළිමත් සමහර විට මේත සියල් සැලසුම් කරන්නේ හාර සමය සීතලකාපරවල්ල ඉඳල තම. හැබැයි මේකේ අයිතිය හෙමනත මේ ගැන මේ පලපුරුද්ධත් තියෙන්නේ සැබෑ බි මේේ බැහලා සැබෑවටම මේ වැඩර මිනිල් දිීවරෙන්න්න පුළන් ගොවියවෙන්න පුළුවන් කාන්තාව වන්න පුළුවන් කම්කර වෙන්ඩ පුළුවන් මේ අය තම මේක ඇත්තර්ම දන්නන්නේ හරියට. අ ඉහල මිනිස්සු දන්න එනෑ. නමුත්? ෙලමනිස්ු ම ීන්දු ීරණ ඇරගෙන තියෙන. හතින්ඒ නිසා විශේසෙම මේ දින සැමරුම්මොල මේ මැතිවතුරවිල්ල දින සමරනවා ඒ දාට විතරයි කරන්නේ හැබැයි වර්තමාය ගත්ත හම දැ මේ දීවරෝ පෙ ගැල න්න ගොවියෝ පෙ ගහෙල න්න ඇමනත්නන්. මේ කාන්තාව වැඩකරන ජනතාව බොහෝ දෙෙක් තමන්ගේ අයිතින්දිනාගන්ඩ බොහෝ විදිහරදැම් පාට බැරැතින. ඒ එකර ඉස්සලට වැඩියටක් ප්‍රවතාව දක්න මොකදේ අයිතිය වෙනෙන්න්න අපි පාට බැසය යුතුමයි නත්තම් මේ ආ්ඩු එහම ඇත්ත වගේ යුතු බලධරම ස්ත කරල දෙකින් නෑ ස්තයි කල කවදවක් දෙන්නෙන්න. එනිසා විසේසම මේයිතින්දිනාගන්ඩ ඔයි පාට බැසය යුතුමයි පාට ැහැල්ලා එම නැ කඳුලු ගෑස්කාලා රබරුන්ඩොලින් වැඩිකාලා. වතුර කාලා මේ ඔස්සේ තමාම මේ අයිතින් දිනාගණඩ වෙලා තියන්න අද. හැබැයි ඒ ඔස්ස අපට මහා සීියර්සිීයක් නතා යම් අටටමකට පාට බැස්ස අපේ අයිති ඉදිනාග්ඩ අවස්ථාව යන අයිතින් ඒනිසා. සේසම මේ භූමිය අයිතිය එම නැත්ත මේ තීදු තියරණ ගැනීමේ අයිතිය. සැබෑ සැබැ හ බිමේ මිනිහැට දුන්නොත් ද ො හොද කරගෙනයන්න පුළුවන් ඒවගේ දැර්තමාන ගත්ත හම රසායිනික දව්‍ය නිවා මිනිසු බහෝ දේවල් ප්‍රතාාගන ති මිනිස්සුන්ගේ ජීවිත කෙටිවෙලා යවා ලඩ රෝග වැඩ වෙලා තියෙනවා. ඇ තවස්සේ අපට අවශ්‍ය දේවල්ගේන්නේ පිටරටන් ඒවගේ. මේ අර්දේශය බීජවර්ගටිට අද ැති ලා යන බෝදව තියන පි කතා කරන ගත්ත හම ඒව මැලසියාවෙන් තම එවගන්න ඒ හ හයිබීට කරන වෙලා තියන යි පලදායිතාව යන්න විශේෙන් මර කතා කරාම දීවර කමාන්යේ දැ ම ෝජනකන මිද දීවර්මාන්ති මිද් දීවකර්මාන්තය එතකොට මේ වැව්පවා මලේසින් කරන වෙලා හමතම් මේ හයිබීට කරන වෙලා තිෙනවා. ඒ කියන්නේ දැන් බෝවෙන් ඇති මාලු තම වැවලට මුදාහරන්න ඒ තුළ. ඒවාගේ නියම පෝෂණය නෑ ප්‍රෝටීන් අවස්්‍යතාවේ සැිරෙන්න්න ඒත්ඒ එකකම ඉල්ලුමක් නෑ එතකොට අ දේීය මත්ස සම්පත විනාසට ලක්ව ලතින ඉති ඒනිසා විශේසෙම අපි මේගේ වැදගත්වස කිසේීම නොහැබ විේ අපි දවිවර්දිනය ගැ සාකච කන මේවාගේ වැදගත්දවසක අපි යෝජනා කරන්නේ ලෝක දීවර්දිනයේ ද සුළු පරිමා නි්පාදක අදියුණු කළ යුතුයි. එයට අවස අවස්ථාව දිය යුතුයි ඒ තුළ අපිට ලොකු ශක්තිමත්ව. එකට එකතු වෙලා මේ අයිති ඉන්දනාගඩ එකතුනොත් අපට ලෝක තැක රයන්න පුළුවන් කියලා මංහිතව ොමස්තුතියි. නැවත බිඳවැටුණු මේ රට ගොඩනගඩ නම් සමන් එම නැත්තන් සංජිය සහ දෙරැකීපු ආකාරයට සුළු ආහාර නිෂ්පාදකීන්ට ශක්තිමත්ව ගොඩනැගෙනට අවශ්‍ය කරන සහයෝගය එහම නැත්තන් උදව්ව රජයන් විසින් ලබා දුන්නොත් මේ තත්ත්ය වෙනස් කරන්න පුළුවන් කියන එක තමයි ඕගේ අදහසූනේ. අපි තේකටය එකඟයි. මොකද අද ඒ අර්බෝධය ලෝකය පුරහම අපි දකිනවා ගෝලිය කරණයක්ත් බිඳ වැටි චවස්ථාවක අද සුළු හාර්නිිෂ්පාදකයාගේ අවශ්‍යතාවය තමයි අපි දකින්නේ. එහෙම නම් මම කැමති ඇත්තටම අවසාන් වශයෙන් අද මේ වැඩසටහනේ. මෙ ලෝක දීවර දිනය පදනම් කරගෙන. මේ සාකච්ඡාවේ වැදගත්ම කොටසු තමයි අපි මොනවද ඇත්තටම රජයෙන් ඉල්ලන්නේ. දීවරයන් විදියට මෙ දීවර දිනේ දී. මොනවද අපි දීවර දිනය පදනම් කරගෙන රජයන්ගෙන් එමනත්ම් බලධාරීන්ගෙන් එමනත් නාහිකයන්ගෙන් ඉල්ලන්න මොනවද. මේ ඉල්ලී පිළිබඳව අදහස් අපට ඉදිරිපත් කරට මං ආරාධනා කරනවා. අපේ නිසාක සහෝදරයට ඒ අදහස් ඉදිරිපත් කිරීම කරන්න කියලා. ස්තුතියි පියන්ගර සහෝදරය මට අවස්ථාව ලබාදීම සම්බන්ධව මම ප්‍රථමයම ඉල්ලීමක් කරන්න කැමතිේ දීවර කාන්තාව දීවර් ප්‍රජාව වෙනුවෙන්. අපි මේ වෙනකොට පාර්ලිමේන්තුර ලබාදීල තියෙන දීවර ප්‍රතිපත්ති ප්‍රකාචනය පාර්ලිමේතුන් මගින් සම්මත කරලා දෙෙසැම්බර් දෙදා ශවිසතු නොුවම්බර් විසි එක්වැනි දිනට යෙදෙන. වර දිනේදීවත් අපට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් විදදිහයට අප්‍ර මේ ප්‍රතිපත්තු ප්‍රකාශණය සම්මත කරල ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒයට අමතරව දීවරය වෙනුවෙන් සුළුපන්න දීවරේගේ සිට මහ පරිමාණ දීවරයා දක්වාම ඔවන් නලාගෙනන මත්ස සම්පත්ත සඳහා සාධාරණ මික්. ලබා දෙන්න කිය ඉල්ලීම කරන්නවා මොකද එයට හේතුව ඒ ඔවුන් දුවිඳල දුක්මහන්සයෙන් හම්බ කරංගෙන. මාලු සඳහා නිසි මිලක් ඒ එ ර දීවරට ලැබෙන්න්න නැහැ. අතර මැදිීර තමයින ඒ මිල වැඩීම ඔුන්ට තමයි ප්‍රයෝජනය යන්නෙ. එෙ ඒ මිල සම්බන්ධවත් අවශ්‍ය පුද්ගලයට ඒ සාධාන්න මුදල ලැබෙන්න්න ඕන කියන ඉලීමත් කරනවා. ඒට අමතරව අනිත්කාරණාවල්ල දීවරයාට අ ඉන්දනසා හමුද්‍රවවේ. ඒ සඳහා යන මිලාත් විටින් විට. ටේ පවතින වත්මා ර්ථක ගැටලුත් එක වෙනස්සෙනතකොට. AA ඒ මලගණන්වල තෙනසීමත්මත மாலවලමල අඩුවෙනකොට අපර අමු්‍රව මිදිී ගන්න. වර ම ස් ාවක පත්. ඒ ුව න්නනම් ඉන සමග අමු්‍ර වෙවරත් සහ ිලට ලබා දෙන්න කටයුතු කරන්න ගෙන ඉල්್ මත් කරනවා. අම දීවරයා ීවර සම්බන්ධව සිටන රැකயாාවල දෙන සියලූම දෙෙනට ලබාෙන සහන සහ සේවා. සඳහා විනි විදභාාවයකයෙන් යුතුව කටුතු කරන්න කියන ඉල්ලීමම කරන මොද වල් ලේඛනගත්ත කරල ඕනෑම අවස්ථාවක යම් කිසි පුද්ගලය කෙල්ලුවොත් නිසි විදදියටට ලබාදන්න පුළුවන් ක්‍රමවේදයක් සකසන්න කියන ඉල්ලිීමත් කරමින් විශේෂෙන් අවධන යොම කොලේතු කානාවත් තමයි තහනම්. පන්න භාවිතය එතුොර මේ වෙනකොට ලංකා රට තුළ තහනම් දැල් භාවිතය නිසා සිදවෙලා තියෙන වියසන වැඩි. එත්තෙකම තව ඉන්ද ට්‍රോලිින් එ තුොන මේ සුළපන දීවරගේ ඉඳල මහ පරිම ෞදධන තාවල දෙන ීවේ ක්ම. දීවර කර්මාන්තය ඒ දෙෙද්දී මත්සේ අත්සන්න හිඟවීම නිසා සියලුවම දීවර් ප්‍රජාව. දීර කට යුතු අඩ පන වෙලාති ො දීව ්‍රාව දිී රෙ හ න වන ත් මඟග ජීවත්త ියලූම දරුව. කැ තමගේ දරු පවල සමග දීවර ේෂත්‍රයේ මත ෙන සියලූම ැක ාවල නියවුතුවෙන සියලුම ප්‍රජාව අඩපන වෙලාති නො ්‍රීවීල් හතය. තොර සඳ යොමෙන ஐයිස් රි තව. එෙටිය තමන්ගේ සුළු බයිසල කැන මොට බයිකගේ බැඳගෙන යන මාළුවෙලෙන්ද. ඒට අමතරවය කියවව නැති නොකියූ සියලුම දෙනාා මහා පරිමාණින් ය දීවර් ව්‍යාප්පු භාරය ගැටගැහිලතියෙන ඉක්ිනෙකාට ඒ සියලුම දෙනාල්ම මහත් විශාල වියසනකර පත්වෙලා තියෙනවා මේ ඔවුන්ගේ එකගත්තො කැන දරජයේ නිලධාරීන්ට මේ ගැටල ඉදිරිපත් කරත්. ඔුගේ නිසි ක්‍රමවේදයක් තාමත් නැහැ මේ තහනන්දල්ැන් තාහනම් පන්න භාවිතය නවත් තන්න. ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධවඉතාඉත්මනින් කඩිනමින් මාමයකිවූ ඉල්ලීම් රජයට ඉදිරිපත් කරන්න ඉල්ලීම් කරල මේ සියලුම යෝජනා කඩිනමින් ක්‍රියාත්ම කරන මෙන් ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරන්න ස්තියි. දෙදහස් විිසිතන ලෝකදීවරදිනය අද මේ කතිකාව අවසන්කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි මෙවර තේමාවවිදියට මෙසාකච්ඡාවට ගත්තේ ජලද සම්පත් භූමිය හා දෙසුගෙනනික සාධාරණත්වය තුළින් ආහර ස්වයිරිත්‍යය තහුරු කරම කියන තේමාවයි. තින් මේ තේමාව තුළ ඉඳගැෙන සුළුපන්න දීවරයාගේ. මිරිදිය කරදිය. එස් සෑම දීවරයක්ගේම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ලෝකදීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අපි සැම දෙනාාව. පෙළ ගැසමු එක්වමු කියන ආරාධනාවෙන් අද දවසේ මේ කතිකාව මෙතනින් අවසන් කරනවා බෝමිස්තුූති.